ආයුබෝවන් සුබ උදෑසනක් සුබ උදෑසනක් අම්ල මුළු ගම්පහ දිස්ත්‍රික්කයේම ඊයේ රෑ ඉඳලා නිරෝධායන ඇඳිරි නීතිය දැම්මේ කොරෝනා ව්‍යාප්තිය වළක්ව ගන්න කොරෝනා පාලනය කරන්න ඕන නිසා එහෙම හිතලා සෙසු දිස්ත්‍රික්කවල ජනතාව හිතන්න එපා අපිට කොරෝනා අවදානම නැහැ අපි පරිස්සම් වෙන්න ඕනේ නැහැ කියලා කොරෝනා හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන්න පුළුවන් එනිසා අපිට කරන්න තියෙන්නේ කොරෝනා වලින් බේරෙන්න අපිට කළ හැකි උපරිම දේ කරන්න මේ පිටු අතර අත ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා බ්‍රහස්පතින්දා හිතාමත් තීරණාත්මක දවස බවට පත්වේ අද දවස දේශපාලන ඉතිහාසයේ මොකද අද දවසේදී තමයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වෙනවා දෙවන දවසටත් විවාදයක් ආරම්භ වීමට නියමිත වෙලා තියෙනවා අද උදෑසන ඒ කටයුතු සිද්ධ වෙද්දී කොරෝනා අවදානමත් ඒ ආකාරයෙන්ම තිබෙනවා ඊයේ දවසේදී තවත් වැඩි වශයෙන් මේ පිළිබඳව අවධානයට ලක් වුණා ඒ සියලුම දේවල් අද දවසේදී පුවත්පත් වාර්තා කරලා තියෙනවා අපි සියලු දේවල් ඔබට කියන්නම් ඊට කලින් බලන්නේ කොහොමද අද දවසේදී පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ කියලා ඊයේ රාත්‍රී 10 සිට 26 වෙනිදා අලුයම පහතෙක් ගම්පහ දිසාවටම ඇඳිරි නීතිය මව්බිම ගම්පහට ඇඳිරිය සඳුදා උදේ 5 දක්වා ලංකාදීප 20th amendment introduced to strengthen national security prime minister daily news WHO අනුමැතිය මත කොවිඩ් එන්නත ළඟදීම ලංකාවට අරුණ warning of tens of thousands of deaths in england from second wave the guardian Final word on 20th amendment draft bill today Daily News Colombo Court Police Nilayam Nethu Meendum Tirappu Tinakaran ඒ ආකාරයෙන් තමයි අද දවසේදී පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙනවා ශිනි දැන් ඊයේ දවසේදී කොරෝනා සම්බන්ධයෙන් අපි කලිනුත් කතා කරා වගේ ටිකක් වැඩි වශයෙන් අවධානයට ලක් වුණා එක පැත්තකින් මුළු ගම්පහ දිස්ත්‍රික්කයේම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නට ඊයේ රාත්‍රියේ ඉඳන් කටයුතු සැලැස්සුවා සහ අනෙක් පැත්තෙන් මෑලිය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ කිහිප දෙනෙකුටම කොරෝනා ආසාදිත බවටත් තහවුරු වුණා ඒ සියලුම දේවල් පිළිබඳ තොරතුරු වාර්තා කරනවා අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පත කොමද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ කියලා ගම්පහටම ඇඳිරිය සඳුදා උදේ 5 දක්වා ඉන්දිකා රාමනායක තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේම ඊයේ රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ අතර ඒ ලැබෙන සඳුදා 5 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා සඳහන් කරනවා කියලා තමයි වාර්තා කරන්නේ ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 33ක මේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා කියලා අජිත් රෝහණ මහත්මයා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ දෙකකට පමණක් ඉක්උත් 4 වෙනිදා තමයි මුලින්ම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ නනතුරුව පොලිස් බල ප්‍රදේශ 19ක් දක්වා ඒ වැඩි කරනවා කොරෝනා ව්‍යාප්තියත් එක්ක කොහොම වුණත් දැන් මේ ප්‍රදේශ කිහිපයකම කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් එක්ක ගම්පහ දිස්ත්‍රික්කයට මේ ආකාරයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නට කියලා නියෝජ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රයාගේ නිර්දේශ මත තමයි මේ ආකාරයෙන් කටයුතු ඒ ආකාරයෙන් තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ මොබිව පුවත්පත වාර්තා කරනවා ඊයේ රාත්‍රී 10 සිට 26 වෙනිදා අලුයම පහතෙක් ගම්පහ දිසාවටම ඇඳිරි නීතිය ඊයේ දවසට ආසාදිතයන් 167ක් උසස් පෙළ විභාගයට අදාළ නැහැ අගලවත්ත පාලින්ද නුවර ගම්පහක් හුදකලා කරයි කොළඹ මහ රෝහලේ 46 වාටුව වසා දමයි ගම්පහ කොරෝනා රෝගීන්ගෙන් 44ක්ම කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් කොට්ටාව මාළු වෙළඳ සැලේ සේවකයන් සියු දිනෙකුට කොවිඩ් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තලසීමියා ඒකකයේ සේවිකාවකටත් කොරෝනා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුටත් කොවිඩ් ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගැනීමට ස්ථාවර සහ ජංගම දුරකථන සේවයක් මතුගම අගලවත්ත වලල්ලා විට කොවිඩ් රෝගීන් ගණන 37 දක්වා ඉහළට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ගම්පහ දිස්ත්‍රික්කයේ අලුත් තොරතුරු දැනගන්නට අපි සම්බන්ධ කරගත්ත පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම පොලිස් වසම් 33ක් ආශ්‍රිතව ඒ වගේම කුලියාපිටිය ගිරිඋල්ල නාරම්මල දුම්මල සූර්ය සහ පන්නල පොලිස් බල ප්‍රදේශ පහ ආශ්‍රිතව නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා එමෙන්ම අද දින උදෑසන 6:00 අවසන් වූ පැය 24ක කාලය තුළ පුද්ගලයන් 83 දෙනෙක් නිරෝධායන ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 596ක් වෙනවා ඒ වගේම වාහන 76ක් පොලිස් භාරයටගෙන තිබෙනවා විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඇඳිරි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සංචරණය සීමා කරමින් නිවෙස් වලට වී රැඳී සිටින ලෙස ඒ වගේම ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ
හරහා ගමන් කරන්නට හැකියාව ලැබෙනවා වාහනවලට. නමුත් කිසිසේත් එම වාහනේම ප්‍රදේශවල නැවැත්වීම සිදු නොකළ යුතුයි. එසේ නැවැත්වීමක් සිදු කළහොත් එම වාහන පොලිස් භාරයට ගැනීමට කටයුතු කරනවා. නිරෝධායන ඇදිරි නීතියට පටහැනිව කටයුතු කළසේ සලකා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා. ඒ ඉතා දැඩිව ක්‍රියාත්මක වෙනවා. ඒ දිස්ත්‍රික්කයේ හරහා යන ප්‍රධාන මාර්ග නුවර පාර, මීගමු පාර, ඒ වගේම මිනුවන්ගොඩ ගිරිඋල්ල පාර මෙම මාර්ග භාවිතා කිරීමට හැකි. නමුත් කිසිම අවස්ථාවක එම මාර්ගවල හරහා යාමේදී වාහන ඇදිරි නීතිය බලපෑත්වෙන ප්‍රදේශවල නැවැත්වීම සිදු නොකළ යුතුයි. එත්තකම දැන් උසස් පෙළ විභාගය සඳහා සහභාගී වන සිසුන්ට මේ තත්ත්වය කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියලා අද දවසේ දීපවත්පත් වාර්තා කරලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙම සංචරණ සීමා බල නොපාන අතර විභාගයට යන සිසුන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ හරහා පැමිණෙන වාහනවලින් බැසීමට සහ නැගීමට අවස්ථා හිමි වෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒත් එක්කම අත්‍යවශ්‍ය සේවාවල නිරත වූවන්ට සහ විභාග උසස් පෙළ විභාග කාර්ය මණ්ඩලයට තමන්ගේ රාජකාරි හැඳුනුම් පත පෙන්වා සෞඛ්‍ය නීති රීතිවලට අනුව මේ ප්‍රදේශ හරහා ගමන් කිරීමට අවස්ථා ලැබෙනවා කියලත් වාර්තා වෙනවා. එක්කම ලංකාදීප පුවත්පත් අදවසේදී වාර්තා කරලා තියෙනවා ගම්පහට ඇඳිරිය පැන වූවත් ආයෝජන මණ්ඩල කම්හල්වල වැඩ දිගටම රංජන් කට්සුරි තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවුවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කටුනායක, බියගම, වතුපිටිවල, මල්වත්ත සහ මීරිගම අපනයන කලාපවල නිෂ්පාදන කටයුතු අඛණ්ඩවම සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලස්වලා තියෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවලට ඇඳිරි නීති බලපත්‍ර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් නිකුත් කරන බවත් මණ්ඩලය සඳහන් කළා. ආයෝජන කලාපවලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල යටතේ ලියාපදිංචි කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවස්ථාව තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම මෞබිම පුවත්පත් අද වාර්තා කරලා තියෙනවා කොරෝනා තත්ත්වය ගැන කල්තැබීමේ විවාදයක් හෙට අකිත පෙරේරා තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. රටෙහි පවතින වත්මන් කොවිඩ් 19 රෝග තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් හෙට පැවැත්වීමට කතානායක මහින්දයා පාබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඊයේ දවසේදී මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළෙන් කොරෝනා ආසාදිතින් 49 දෙනෙකු හමුවීම කතාබහට ලක් වුණා. අද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ලංකාදීප පුවත්පත් වාර්තා කරන විදිහට පෑලියගොඩ මහා මහලු කඩෙත් වසයි ව්‍යාපාරිකයින් ඇතුළු 49 කට කොරෝනා, තව දහසකට PCR පරීක්ෂණ. ඉන්දිකා රාමනායක තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ඊයේ දින සිට වසා එක්කම කොළඹ සියලු පොලිස් ස්ථාන, කඳවුරු සහ කොළඹ හෝටල් රැසකට, කොළඹ පෞද්ගලික ආයතන රැසකට මාළු මිලදී ගන්න මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළෙන් නිසා මේක දැඩි අවදානම් තත්වයක් බවට තමයි සෞඛ්‍ය අංශ මේ වෙද්දි පෙන්වා දීලා තියෙන්නේ. ඒත් එක්කම මෞබිම පුවත්පත වාර්තා කරලා තියෙනවා අමිල මේ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය තත්ත්වය ඇති වුණේ අහඹු ලෙස කරපු PCR පරීක්ෂණ වලින් තමයි මේ ආසාදිතය හම්බ වුණේ කියලා. ඔව්, ඒ ගැන ඊයේ දවසේදී නිවුස් ෆස්ට් වාර්තාවක් එනවා. අපි දැන් යමු අන්න ඒ වාර්තාව වෙත. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ අද පෙරවරුවේ වසා දැමීමට තීරණය කළේ එහි 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වීමත් සමගයි. පසුගිය 19 වැනිදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළේ 105 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කර තිබූ අතර එහි ප්‍රතිඵල අද පෙරවරුවේ නිකුත්ව තිබුණා. මේ හේතුවෙන් අද උදෑසන 10:30 පමණ වන විට මත්ස්‍ය වෙළඳ පොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. එය වසා දමන විටත් වෙළඳුන්, පාරිභෝගිකයින් ඇතුළු දහසකට ආසන්න පිරිසක් එහි රැඳී සිට තිබෙනවා. Thank you.
මේ පිරිසට මොකද කරන්නද? මේ පිරිසගේ දොරටුර අරගෙන අවශ්‍යයෙන් PCR ගන්නවා. මොකද අපි හැමෝගෙම ගන්නෙ නෑ. ඒ තෝරගන්න ඕනි ඉස්සෙල්ලාම කවුද මෙයාලට කන්ටැක්ට් කරලා විදියට ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ හැමෝටම අවධානමක් තියෙනවා. ඉතින් මේක තව වඩා වැඩි අවධානමක් විදියට තමයි සැලකන්නේ. PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව මත්ස්‍ය වෙළඳ පොළේ සිටි පිරිසක් යාපනය සහ කෝපයි ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගනුනේ යුද හමුදාවේ මැදිහත් වීමෙන්. කොමනතෝෂිනී පැලේගොඩ මත්ස්‍ය වෙළඳ පොළට දෛනිකව විශාල පිරිසක් එනවා යනවා. ඉතින් ඒ කටයුතු ඒ ආකාරයෙන් තමයි වෙන්නේ. ඒත් එක්කම අද දවසේදී ලංකාදීප පොත්පත වාර්තා කරලා තියෙනවා පිටකොටුව මැනින් වෙළඳ පොළත් වසයි. පිටකොටුව මැනින් වෙළඳ පොළ සංකීර්ණයේ අද පෙරවරු 9 සිට සඳා උදෑසන 5 දක්වා වසා තබන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථානය හා මැනික් මාකට් පොදු වෙළඳ සංගමේ ජාතික සංවිධායක සඳහන් කරා කියලා තමයි වාර්තා වෙන්නේ. එම කාලය අතරතුර කිසිදු ගනුදෙනුවක් සඳහා පිටකොටුව මැනින් වෙළඳ පොළ සංකීර්ණයට පැමිණීමෙන් වළකින ලෙස වෙළඳුන්ගේ සහ පාරිභෝගිකයින් ඉල්ලීමක් කරනවා කියලා තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. හරි අමල මේ පිළිබඳව කතා කරන්නට මේ අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සුබෝදාසනක් වෛද්‍යතුමනි. සුබෝදාසනක් අමල. වෛද්‍යතුමනි මේ වෙද්දි කොරෝනා සම්බන්ධයෙන් වාර්තා වන අලුත් තොරතුරු මොනවද? හිතනවා මේ වෙනකොට වසංගත රෝග විද්‍යාංශයේ නිරවද්‍ය බඩගියේ සංඛ්‍යාව ලෙසම තියෙනවා. නමුත් ඒ කියන විදිහට අපි සඳහන් කර පරිදි වෙනකිට 5978 දෙනෙක් රෝගී හැටියට ශ්‍රී ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. ඒක 2341ක්ම අර අපේ මිනුවන්ගොඩ සිද්ධියෙන් පසුව වාර්තා වෙච්ච මිනුවන්ගොඩ පොකුර හා සමගාමීව යන නැගුණු රෝගී. ඒ වෙනුවට 2501 දෙනෙක් ඩොක්ටර් බොහොම ස්තුතියි අපිත් එක්ක මේ අවස්ථාවේ සම්බන්ධ වීම පිළිබඳව. අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ගම්පල ගම් හයක් වැසේ. ගම්පල මීගහමුල්ල ගොනටුව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් එක්කම තමයි මේ ආකාරයෙන් ප්‍රදේශයේ ගම්මාන හයක් වසා දැමීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ ග්‍රාම සේවා වසමට ගම් හයක් ඇතුළත් කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේ වෙද්දී ගම්පල ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලත් වාර්තා කරනවා. අයිත් එක්කම මේ වෙද්දී මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2508ට ඉහළ ගොස් තිබෙනවා කියලත් අද දවසේදී පුවත්පත් වාර්තා කරනවා. පුවත්පත වාර්තා කරනවා කොරෝනා අවදානමින් මිදෙන්න වැඩිහිටියන්ට උපදෙස් රැසක්. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට කොරෝනා වලින් වැළකී සිටීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ දවසේදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා. මෙහි සඳහන් වෙන්නේ වැඩිහිටියන්ට උපදෙස් මාලාවක් කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් නියමිත සමාජ දුරස්ථභාවයේ රඳවා තබා ගනිමින් සමාජයේ තුළට වැඩි වශයෙන් ගැවසීමක් සිදු නොකර අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්නට කියලා වැඩිහිටියන්ට උපදෙස් ලබා දෙන බවට තමයි මේ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා කොරෝනා සමාජ ව්‍යාප්තිය අතලඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක තමයි මෙහෙම කියලා තියෙන්නේ. උපාලි දෙසේරම් පුවත වාර්තා කරලා තියෙනවා මේ වන විට අප සිටින්නේ COVID-19 රෝගය සමාජ ව්‍යාප්තියක් බවට පත්වීමේ අවදානම් සීමාවේ බව
රජයේ වෛද්‍ය නිලධාරීන් ඒ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා තියෙනවා සමාජයෙන් දැනට හමු වෙන කොවිඩ් ආසාදිතයන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හා සම්බන්ධ බවත් වසංගත රෝගාංශය සඳහන් කරන බැවින් සමාජය තුළ වෙනත් කොවිඩ් පොකුරක් මතුව නැති බව තමයි මේ වෙද්දි අනුමාන කරලා තියෙන්නේ. අද අරුණපුවත්පත් වාර්තා කරලා තියෙනවා මතුගම අගලවත්ත වලල්ලාවිට ආසාදිතින් 37ක් වලල්ලාවිට සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතින් 3 දෙනෙකු හමුවීමත් එක්කම තමයි මේ ආකාරයෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ මතුගම කොරෝනා පොකුරෙන් තවත් 2 දෙනෙක් ඊයේ දවසේදී තවත් 2 දෙනෙක් කොරෝනා ආසාදිතින් විදිහට මතුගම ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා ඒත් එක්කම මතුගම කොරෝනා පොකුරේ ආසාදිතින් සංඛ්‍යාව මේ වෙද්දි 32ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලා තමයි අද දවසේදී තොරතුරු වාර්තා මේ කොරෝනා ආසාදිතයින් තහවුරු වීමත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර මතුගම වෑත්තෑව ඉත්තෑපාන ආදී රෝහල්වල ඇඳන් සංඛ්‍යාවත් මේ වැඩි කිරීමට කටයුතු සලස්වලා තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරලා තියෙනවා. අද දවසේදී අරුණ පුවත්පතම වාර්තා කරනවා ආසාදිත හෝටලේ ආසාදිත සේවයකු නිසා කඩුවෙල හෝටලයක් වසා දමලා තියෙනවා. මේ ආකාරයෙන් කඩුවෙල නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක වැඩ කළ සේවකයෙකුට තමයි කොරෝනා ආසාදිතයෙක් බවට ඊයේ දවසේදී හඳුනා ගන්නේ. ඒ ආකාරයේ හේතුවත් එක තමයි ඊයේ දවසේදී මේ ආකාරයෙන් කඩුවෙල අදාළ හෝටලයේ වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තියෙන්නේ. දැන් අපි මේ ගම්පහ ලොක්ඩවුන් කරපු පැතිවල මේ කටියට 5000 දෙන්න කියලා යෝජනාවක් ආවනේ 5000 දෙනවා. ඉතින් ඊයේ දවසේදීත් මේ සම්බන්ධයෙන් කතා බහට ලක් වුණා පාර්ලිමේන්තුවේදී කොරෝනා පැතිරුණු මතුගම ගම්තුනටත් 5000 දෙන්න කුමාරවෙල්ගම කියනවා. අකිත පෙරේරා තමයි පුත වාර්තා කළ තියෙන්නේ කොරෝනා වසංගතයේ පැතිරී තිබෙන මතුගම ගම් තුනක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දෙන ලෙස සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායියේ ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම කොරෝනා ව්‍යාප්තියත් එක්කම කළුතර ප්‍රදේශයේ ගම්මාන කිහිපයකුත් වසා දමා තිබෙනවා. අද ලංකාදීප්පුවත් පත වාර්තා කරන විදිහට කළුතර ගම්මාන 6ක් තමයි මේ විදිහට වසා දමලා තියෙන්නේ. කොරෝනා ව්‍යාප්තියත් එක්ක නව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් එක්ක තමයි මේ තත්ත්වය පියවර අරගෙන තියෙන්නේ. අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ගොරොක්ගොඩ බේරගම දාපිලිගොඩ කැකුලන්දල සහ උතුර පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේට අයත් ගම්මාන 6ක් තමයි මේ ආකාරයෙන් වසා දැමීමට කටයුතු කරලා තියෙන්නේ. නැවත දැනුම් දෙනතුරු ඒ ගම්මාන වලට පිවිසීම සහ ගම්මාන වලින් පිටවීම තහනම් කරා කියලා කොවිඩ් මර්ධන ජාතික මධ්‍යස්ථානයේ සඳහන් කරා කියලත් අද දවසේදී තොරතුරු වාර්තා වෙනවා. ඒතකම ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගැනීමට ස්ථාවර හා ජංගම දුරකථන සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. සවනිශේෂාදී තමයි පුත වාර්තා කළා තියෙන්නේ කොළඹ ජාතික රෝහලේ සායනයන්හි ඖෂධ ලබා ගැනීමට ස්ථාවර හා ජංගම දුරකථන සේවාවක් හඳුන්වා දීමට තීරණය කළා තියෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ඇතිවන අවදානම මත කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට ගෙන ඇති තීරණයක් සමග තමයි ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ට මේ ජංගම දුරකථන සේවාව සහ ස්ථාවර දුරකථන අංක අමතා මේ සේවාවන් හඳුන්වලා දීලා තියෙන ඉදිරියට මේ අංක හඳුන්වලා දෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. අරුණ පුවත්පත වාර්තා කරන පරිදි කටුනායක ආයෝජන කලාපයේ ආසාදිතින් සංඛ්‍යාව මේ වෙද්දි 328ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ආකාරයෙන් තමයි පුවත්පත් අද දවසේදී මේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු දක්වලා තියෙන්නේ. ඔෂිනී අපි අවධානය යොමු කරමු කොහොමද අද දවසේදී පුවත්පත් කාටුන් වාර්තා කරලා තියෙන්නේ කියලා බලන්න. මුලින්ම අවධානය යොමු කරන්නේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ වෙත. පාර්ලිමේන්තුව පොදු ස්ථානයක් නෙවෙයිලු බං. ඕක පරම්පරාවෙන් පරම්පරාවට යන උරුමයක් නිසා කියලා තමයි ඔන්න එතකොට හුරේරා කියන්නේ. හුරේරා කාටුනේ ආකාරයෙන් තමයි අද දවසේදී වාර්තා කරලා තියෙන්නේ. එම්.ටී. වීරරත්නගේ මරිසිපාල කාටුනේ වෙතයි අපි අවධානය යොමු කරන්නේ. හේමසිරි ප්‍රනාන්දු කියනවා මෛත්‍රී මෙරටින් යද්දි අසනීප තත්ත්වයක් තිබුණේ නැතුළු. ඒ දවස්වල තිබුණේ රට යන අසනීපනේ කියලා තමයි කියන්නේ. ඉතින් කවුරුත් ලොකු ලොකු පුටුවලට කියපුවාම රට යන අසනීපේ හැදෙනවා. අංජනගේ කාටුනේ වෙතයි අපි අවධානය යොමු කරන්නේ. එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරේ නම් කිරීම විශ්ව විවාදයෙන් පස්සෙලු. ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරේ වුණත් විශ්වාස කරන්න බෑනේ බං කියලා තමයි ඔන්න එතකොට අංජන කියන්නේ. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරේ තාම ළඟපාතකවත් නැහැ. අපේ ජන බල පක්ෂෙත් තාම ඒ ආකාරයෙන්ම තමයි. ඒ ගැටලුව තියෙන්නේ අපි අවධානය යොමු කරනවා විදුර අබේනායකගේ දවසේ පද 4 වෙත. කටනාසයේ වසන්නට හුරු කරපු කොවිඩ් වැටබැඳ මීටරයේ පරතරය තියපු කොවිඩ් පිට දෑත් සෝදන්නට කියපු කොවිඩ් රටවනසයිද විකුණා මැති සබේ කොවිඩ් කියලා තමයි විදුර අබේනායක කියන්නේ. රටවනසයිද විකුණා මැති සබේ කොවිඩ් කියලා තමයි අද දවසේදී විදුර අබේනායක දවසේ පද 4 අහලා තියෙන්නේ. ඒ ආකාරයෙන් තමයි තොරතුරු වාර්තා වෙන්නේ. 20 වෙනි සංශෝධනයේ වගේම තවත් තොරතුරු ගණනාවක් පිළිබඳ අපි වාර්තා කරනවා මේ කෙටි විරාමයෙන් පස්සේ.
ඔබ නැවතත් පිටු අතර සමගින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මොකද වෙන්නේ කියලා තමයි අද දවසේදී හැමෝම බලාගෙන ඉන්නේ. අද උදෑසන පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඉන් අනතුරුව අද පස්වරුවේ තමයි මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ. කොහොම නැත් ඊයේ දවසේදී පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පළවෙනි දින විවාදය ආරම්භ වුණා. උදෑසන 10ට තමයි මේ කටයුතු ආරම්භ වුණේ. අද පුවත්පත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. දිනමින පුවත්පත වාර්තා කරනවා. සමස්ත ජනතාවට අහිතකර කිසිවක් විශ්සේ නැහැ. ස්වර්ණ විජේකෝන් තමයි පොත වාර්තා කරන්නේ. සමස්ත ජනතාවට අහිතකර කිසිවක් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අන්තර්ගත නොවන බවත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි වූ රටේ ඒකීයභාවය ජාතික ආරක්ෂාව රජයේ ශක්තිමත් භාවය ආරක්ෂා කිරීම 20 වෙනි සංශෝධනයේ සිදු කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහත්මයා ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී සඳහන් කරා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය සිදු කරමින් 17 වෙනි සහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට නොමැති බලයක් කුමන්ත්‍රණයකින් පවරා ගැනීමට උත්සාහ කළාත් එමගින් ජාතික ආරක්ෂාව දැඩි ලෙස තර්ජනයට ලක් වුණා කියලා තමා මෙහිදී අමැතිවරයා සඳහන් කරේ. ඒත් එක්කම 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ නිර්පාපකීන් පවා ඒ විවේචනයට ලක් කළ බවත් එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් තවදුරටත් රටක් පාලනය කිරීම සඳහා සුදුසු නැහැ කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කරා. ඒ වගේම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත විධායක බලය තරම් විධායක බලයක් මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාට ලබා දීලා නැහැ. විපක්ෂයේ මමන බිල්ලෙක් බව තමයි මේක සඳහන් කරේ. ඒ ආකාරයෙන් තමයි ඊයේ දවසේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මේ 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා විස්ස විවාදයේ ඇරඹේ වාද විවාද මැද ඩීල් නැතිව ගෙන යන විස්ස ගැන සතුටුයි අගමැති මැති සභේදී කියයි අකිත පෙරේරා තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. වාද විවාද මැද ඩීල් නැතුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරමින් ගෙන එන විස්ස වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන සතුටු වෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒත් එක්කම විස්ස සම්මත වූ පසුව අගමැතිත් හැල්ලුවට පත් වෙනවා කියලා ඉමිතියස් බාකීර් මාකර් මහතානන් සඳහන් කළා තියෙනවා. ඊයේ දවසේදී මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ වාද විවාද රැසක් පැවැත්වුණා. අපි බලමු ඊයේ පාර්ලිමේන්තුවේදී කොහොමද මේ විවාදය පැවැත්වුණේ කියලා. මේ සභාවේ සිටින සියලුම පක්ෂ නායකයන්ගෙනුත් මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබේ පක්ෂවල මන්ත්‍රීවරුන්ට මේ තීරණාත්මක මොහොතේදී තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දේ පාවිච්චි කරන්න ඉඩ දෙන්න කියලා. අද මේ සංශෝධන වලින් අගමැති තනතුර කොප්මඩ දුරකට හැල්ලු කරලා තියෙනවද? බාල්දු කරලා තියෙනවද? හිතලා බලන්න, කල්පනා කරන්න. මම විශ්වාස කරනවා අපේ අගමැතිතුමත් හදවතින්ම ඉන්නේ අපිත් එක්ක කියලා. අද මම මේ කියන දේ කරුණාකරලා ලියලා තියාගන්න. විශ්වට පක්ෂව අත්වසවන බොහෝ දෙනෙකුට තමයි අනාගතයේදී මේවයින් බැටකන්නට සිද්ධ වෙන්නේ. අපි ලෝකෙන් හුදකලා වේවි. මේ වගේ අපි මේ 20 වෙනි සංශෝධනය ගැන සූදානම් වන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යන නොයි ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් වෙනින් ගොඩනගන තෙක් මේ රටේ වැඩ කටයුතු අනු ඉදිරියට ගෙන යාම. මේ 20 වෙනි සංශෝධනයට අපි පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ බුදු කිසිදු බලපෑමක් කරලා දේශපාලන ඩීල් එකක් ඡන්දය උදුරා ගන්න නොයි. ඒ නිසාම තමයි 20 වෙනි සංශෝධනය ගෙනෙන මේ මොහොතේම අපේම පාර්ශ්වයන් විශාල වාද විවාද ඇති වුණේ. මම අහන්න කැමති 19 වෙනි සංශෝධනයේදී හිම වුණාද? මහා සංඝරත්නයට කාටවත් විරෝධය පළ කරන්න ඉඩක් නැහැ කියලා මේ 19 ගිනාවේ. මේ ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති දුරිදවරක් දරපු කෙනෙක් මම. විධායක ජනාධිපති දුරිදවර නොතිබුණා නම් 2006 පාර්ලිමේන්තුවේ පැත්ත මාරු කළ අය නිසා යුද්ධය කරන එක නතර කරන්න වෙනවා. ජාතික ආරක්ෂාවට වග කියන්නේ රටේ ඒකීය භාවයට වග කියන්නේ ජනාධිපති. දැන් රිෂාඩ් බදූදීන් අල්ලගන්න CID බෑ. රස්නවාදීන් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියන රිෂාඩ්ගේ මල්ලුව පොලිසිය ඇපයක් දීලා ගෙදර යවනවා. ඒවා නවත්තන්න දැන් කාටවත් බෑ. 20 වෙනි සංශෝධනය ගෙනත් මෙතරම් හානිකර 19 වෙනි අහසු කරන කවුරුත් හිතන්නේ විගණන කොමිසමෙන් මේ රටේ කිසිම වංචාවක් සිද්ධ නැති තැනට රට ගොන්න නැගුවා කියලයි. මේ කොමිසමට මදරලිගහ මන්දිරයේ ජනාධිපති මන්දිරයේ පවා විගණන කරන්න බලය තිබුණු බව තමයි කිව්වේ. නමුත් මේ ස්වාධීන විගණන ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ විගණන කළාද? මේ මැතිවරණ කොමිසම ස්වාධීනද? ඒ කටයුතු ස්වාධීන කියලා ඒ සභාවට ගිය පුළුවන්. වංගන්දයක් තියෙනවා ඇමතිවරු 30කටත් සීමා විය යුත්තේ. මේ
වගන්තිය දිනා ප්‍රධාන මිනිස් සංසුන්දිනියට තමයි මේ රටේ වැඩිම ඇමතිවරු සංඛ්‍යාවක් පත් වෙලා හිටියේ. ඒ නිසා පක්ෂීලා සිටිනවා තත්ත්වය ගැන කල්පනා කරලා අපිත් එක්ක මේවා සංශෝධනය කරන්න සහයෝගය ලබා දෙන්නේ කියලා. යහපාලන ව්‍යවස්ථාවකින් තමයි ලෝකේ දියුණු රටවල් ඔක්කොම අද යන්නේ. ඒ රටවල් දියුණුව කරා ගිහිලා තියෙන එවැනි ව්‍යවස්ථාවකින් මිසක් මේ විශ්වයේ තියෙන එක එකයකට බලතල ලබා දීමේ ව්‍යවස්ථාවකින් නෙවෙයි කියලා මම එතුමට කියනවා. 18න් 17 දුන්නේ ඔක්කොම ආපහු වකුල ගත්තා. ඒකට මම සහභාගී වුණායිද? පසුව මම සමාවිල්ලුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කරලා පාර්ලිමේන්තු සභාවක් පිටවීම. මේක තමයි මේකේ තියෙන භයානකම. මහාචාර්ය ජී.එල්. පිරිස්මත්. ඔබතුමා තමයි මේ සංකල්පය ලංකාවට ගේන්න මුලින්ම ඉදිරිපත් කරපු එක්කෙනා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඔක්කොම. අනිත් එකනා ආර්.අයි.ටී. අලස් මහත්මයා. එතුමගේ පුතා ඉන්නවා ටිරාන් අලස් මහත්මයා. මේ ගරු සභාවේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය. මේ තියෙන කුළුණු තුන ඒකේ දෙකක්ම කොට කරලා එක කුළුණක් විතරක් උස්සලා තියුවොත් කවදාකවත් ඒක උඩ සමතුලිත සමබර ගමනක් ඉස්සරහට යන්නේ නැහැ. මේක හරි ලිග්ජල් ගෙඩි තුන වගේ තමයි. හිටපු ජනාධිපතිතුමා කියනවා මට ආණ්ඩු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මට රට ආරක්ෂා කරන්න ආණ්ඩු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මීට වඩා සාක්කයක් මොකක්ද මේ 19 හොඳ ගැන කතා කරන අය මොනවද මේ කතා කරන්නේ? අද මේ නිවැරදි කරන ක්‍රියාදාමයකට තමයි මේ 20 සංශෝධන ඉදිරිපත් කරන්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ දෙන ලද තීන්දුව සියල්ල මේ ආණ්ඩු ක්‍රම වගන්ති යටතේ ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ මේ 20 සංශෝධනයේ සම්මත කිරීමෙන් පුළුවන්කම ඇති වෙනවා. අපි කිසිම දෙයක් අලුතෙන් ගනනල නෑ කර කතා නැහැ කිතුමනි. අපි ඒ නිසා ඒ දිට්ඨපුරවස්තිභාවයේ නීතිය ගෝඨාභය මහත්මයාගේ වලකපන්නට ගෙන ආපු එකක් උනත් එතුමා ඒකෙන් උඩින් පැනලා ආවා. අපිට තියෙන්නේ මේ දිට්ඨපුරවස්තිභාවයේ තියෙන උදවිය මේ රටේ පාලනයට අතුල් කරගන්න අපිට උවමනාවක් තිබෙන්න ඕනේ නෑ. ඒක 19 සංශෝධනයේ ගුණාංගයක් හැටියට නෙවෙයි මම කියන්නේ. එයාලා ඒක ගෙනාවේ වෙන උගුලක් අටවන්න. අද ඒක අපි පාවිච්චි කරන්න ඕන මේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන්. එතුමාගේ හර්ධ සාක්ෂිය කොයි විදිහට ක්‍රියා කරයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් එතුමා විතරයි සඳහන් කරන්නේ දිට්ඨපුරවැසි භාවය. අපි අහනවා දිට්ඨපුරවැසි භාවයේ යලි සක්‍රීය කිරීම හරහා රටේ වාසියක් වෙනවද? අපි අහන්නේ දේශීයත්වයේ සලුපිලි පොරවගෙන රට වෙනුවෙන් වැඩ කිරීම ගැන. මේ සියලු සලුපිලි පොරවගෙන කතා කරනවා නම් වෙනත් රටක පුරවැසි භාවයක් තියෙන පුජ්‍යලේ මේ රටේ ජනාධිපති වෙන්න පාර්ලිමේන්තුවට එන්න අවකාශය ලබා දී යුතුයි කියලා අපිම නීති සම්පාදනය කරනවා නම් යලිත් වතාවක් ඒක මොනතරම් අභාග්‍ය සම්පන්න තත්වයක්. අපි 19 කියන්නේ අතීතය. 20 කියන්නේ වර්තමාන. අපි දැන් මොකද මේ කරන්නේ? අතීතය සහ වර්තමාන අතර දේශපාලන කෝපය වෙනුවෙන් අපි අපේ කාලය වෙන් කරගන්න. අපි මේ සභාව මොකද කරන්න ඕනේ? මම යෝජනා කරන්නේ ගරු නියෝජක කතානායකතුමනි මේ සභාව මේ යථාර්ථය පිළි අරගෙන නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් සාකච්ඡාවකට මේ සභාව පරිවර්තනය කරන්නට ඕනේ. කොමනාතුෂ්ණි දැන් මේ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධ විවාදයේදී මේ විපක්ෂය තාමත් සාමකාමී විදිහට තමයි හැසිරුනේ. ඔවුන් උදෑසනම රතපෙළ පාලියකින් තමයි පාර්ලිමේන්තුවට පැමිණීම සිද්ධ වුනේ. ඔව් රතපෙළ පාලියකින් පැමිණි සමගි ජන බලවේගය මැති සභේත් 20ට එරෙහිව විරෝධතාවය කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. අකිත පෙරේරා පුවත වාර්තා කරලා තියෙනවා විනාශකාරී 20 එපායයි සඳහන් කරන මුඛාවරණ සහ අත්පටි පැලඳ තමයි මේ පාර්ලිමේන්තුවේ මොවුන් පැමිණියේ. ඉන් පස්සේ ටිකක් සාමකාමී අයරකින් ගත කරා කියලත් අපිට වාර්තා වෙනවා. ලංකාදීපුවත් පසත් වාර්තා කරන අය සම්බන්ධයෙන් සජිත් සමගි ජන බලවේග මන්ත්‍රීන් රතුපටි බැඳන් විරෝධතාවක 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදයේ ආරම්භයේ පටන්ම ඔවුන් තමන්ගේ අත්වල රතුපටි පැලඳගෙන මේ ආකාරයෙන් මැති සභේට ඇවිල්ලා නිහඬ විරෝධතාවයක යෙදුනා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම මුව ආවරණයේ 20 එපා කියලා සඳහන් කරමින් නිහඬ විරෝධතාවයක් මේ ආකාරයෙන් සඳහන් කරා. ඔවුන් ඊයේ දවස තුල පාර්ලිමේන්තුවේදීත් ඉතාමත් සාමකාමී විදිහට හැසිරුණා කියලත් අත් දවසේ දීපුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම පහුගිය දවස් කිහිපෙම කතා වුණා මේ රිෂාඩ් බදූදින් මහත්මයා පාර්ලිමේන්තුවට රැගෙන එනවාද කියන කාරණේ පිළිබඳව අද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. മന്ത്രി බදූදින් පාර්ලිමේන්තු රැස්වීම වලට අද සහ හෙට කැඳවන්න පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ට දන්වයි. අංජුල මහික තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු മന്ത്രി රිෂාඩ් බදූදින් මහත්මයා පාර්ලිමේන්තු රැස්වීම සඳහා අද සහ හෙට සහභාගී කිරීමට පියවර ගන්නා විදිහට තමයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා මේ ආකාරයෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. මේ ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාටත් යොමු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අද පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගී වෙන්නට කියලා දැනුම් දීමක් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අද රාත්‍රී 7:30ට තමයි ඡන්ද විමසීම ආරම්භ වෙන්නේ. ඒත් එක්කම පනත් කෙටුම් පතට අදාළ අද රාත්‍රියේ සලකා බලලා ඊට අදාළ කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයකුත් එක් කිරීමට නියමිතයි කියලාත් අද දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙනවා. අද දිවයින පුවත්පත වාර්තා කරලා තිනවා 20න් දිට්ඨපුරවසිභාවයේ ඉවත් කර ගන්නාතුරු සටන් කරනවා. මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ එල්.ඒ. ගුණවංශනා හිමිවරු කියති 20 වැනි සංශෝධන පනතින් දිට්ඨපුරවසිභාවයේ ඉවත් කරනතුරු අඛණ්ඩ විරෝධතාවයක නිරත වෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ එල්.ඒ. ගුණවංශනා හිමිවරු පවසලා තිනවා කියලා තමයි දිවයින පුවත්පතද වාර්තා කරලා තියෙන්නේ.
අපි බලමු අද දවසේදී කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ 20ට කී දෙනෙක් අත උස්සයිද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් Tamanගේ පුටු මාරු කරයිද මේ දේවල් කොහොමද වෙන්නේ කියලා අපි හෙට කියන්නම් ඒ සියලුම දේවල් ඒත් එක්ක මොෂිනි බලමු තවත් පුවත් ගණනාවක් අද දවසේදී වාර්තා කරලා තියෙනවා දැන් පෙරේදා දිනේදී මාකඳුරේ මදුෂ්‍ය මිය යාම සම්බන්ධයෙන් අවධානයට ලක් වුණා සහ ඊයේ දවසේදී ඔහුගේ අවසන් කටයුතු සිද්ධ වුණා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මාකඳුරේ මදුෂ්ගේ අවසන් කටයුතු මහරගමදී මාලිකාවත්ත ලක්ෂිත මහල් නිවාස සංකීර්ණයේදී වෙඩිහෝමාරුකින් මීගිය මාකඳුරේ මදුෂ් නැමැත්තාගේ අවසන් කටයුතු ඊයේ දවසේදී මහරගම ගොඩිගම පොදු සුසාන භූමියේදී සිදු කෙන්නා කියලා තමයි වාර්තා වෙන්නේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර මදුෂ්ගේ දේහ මහරගම විවේකාරාම පන්සල් පාරේ පිහිටි නිවසේ තැන්පත් කරලා තිබ්බා කියලා තත් දවසේදී තොරතුරු වාර්තා වෙනවා මෞබිම පුවත්පතත් වාර්තා කරලා තිනවා මේ කාරණාව සම්බන්ධයෙන් මාකන්දරේ මදුෂ්ගේ අවසන් කටයුතු සීමිත පිරිසක් මැද චාමරමර සූරිය තමයි පොත වාර්තා කරලා තියෙන්නේ දැරි පොලිස් රැකවල් යටතේ කුප්‍රකට පාතාල නායක මාකන්දරේ මදුෂ්ගේ අවසන් කටයුතු මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී ඊයේ සිදු කෙරුණා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ අද දිනමින පුවත්පත වාර්තා කරනවා මදුෂ්ගේ ඝාතනයේ සමග වැළලී යන සාක්ෂි ගැන ඇති සැකේ නැති කිරීම රජයේ වගකීමක් මෙහෙම කියලා තියෙන සුනිල් හඳුන්නෙත්ති නදී මාණික්කගේ තමයි පුවත වාර්තා කරන්නේ මාකඳුරේ මදුෂ්ගේ ඝාතනයේ සමග වැළලී යන සාක්ෂි සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති සැකේ නැති කිරීම රජයේ වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්මයා ඊයේ දවසේදී සඳහන් කරලා තියෙනවා මේ ඝාතනය පිළිබඳව මදුෂ්ගේ පවුලේ අයට සහ පාතාල සමාජිකයින්ට ඇත්තේ ඔහුගේ මරණය හෝ නැතිවීම පිළිබඳ ප්‍රශ්න බවත් මේ ඝාතනය සමග වැළලී යන ඔහු විසින් හෙළිදරව් කරන ලද සම්බන්ධතාවලට සහ ඒ සාක්ෂිවලට කුමක්ද සිදු වෙන්නේ ඊට වගකීම ගන්න කවුද රටේ නීතිය යන්නේ කොතනටද කියලා රටේ සාමාන්‍ය ජනතාව තුළ මේ වෙද්දි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා කියලා තමයි ඊයේ දවසේදී සුනිල් හඳුන්නෙත්ති මහත්මයා පිළිබිඹු කරලා මතු කරලා දක්වන ප්‍රශ්නය හරි ඒ කාරණාව සම්බන්ධයෙන් කතා කරද්දී ඊයේ දවසේදී අපිට පුවතක් වාර්තා වෙනවා කෝටි ගණනක මත්පෙති ප්‍රංශයේසට තෑගි ලෙස එවලා අද මෞබිම පුවත්පත් තමයි මෙහෙම වාර්තා කරලා තියෙන්නේ කටුනායක ගයා තිරිමාදුර තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ රුපියල් 2,40,000ක් වටිනා භයානක මත්ද්‍රව්‍ය පෙති 4,048ක් සූක්ෂම ලෙස සංගවා ත්‍යාගයක් ලෙස පාර්සල් කර ප්‍රංශයේසට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලනාංශ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ පෙරේදා රාත්‍රියේ මේක සොයාගෙන තියෙනවා. ඉතින් පාට පාට මත්ද්‍රව්‍ය තොගයක් තමයි මත්පෙති තොගයක් තමයි මෙහෙම එවලා තිබුණේ අමිල. මත්ද්‍රව්‍ය සහ පාතාල සම්බන්ධයෙන් මද ලංකාදීප පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා කුඩු එක්ක ඇල්ලූ ජේල කුඩු ගහන්නilla පොලිස් සිලමැදිරියේ යකා නටලා කළුතර හිරේ රාජකාරියේදී තාප්පෙන් වැටෙන කුඩු විකුණන ගමන් බීලා ශ්‍රීනාත් ප්‍රසන්න තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. හෙරොයින් සමග පසුකියේදා අත්අඩංගුවටගත් බන්ධනාගාර ජේල හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම හැරුණු විට හෙරොයින් වලට තදින් ඇබ්බැහි වූවෙක් බව මේ වෙද්දි මූලික පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා කියලා පොලිසිය සඳහන් කරලා තියෙනවා මේ ජේල අත්අඩංගුවට ගත්තේ පුත්තලමේදී රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන තිබෙන ජේල සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතරතුරු ඔහු පොලිස් සිරමැදිරියේ රඳවා සිටියේදී පානය කිරීමට මත්කුඩු ඉල්ලා දැඩි පෙරළි කරන බවටත් මේ වෙද්දි සඳහන් වෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ වගේම කළුතර බන්ධනාගාරයේ රාජකාරී කරන මේ ජේල බන්ධනාගාරයෙන් පිටත සමහර රැඳවුවන් අතරපත් කිරීමට තාප්පෙන් විසිකරන හෙරොයින් අල්ලා ඒවා විකිණීමට කටයුතු කරනවා සහ ඒවා පානය කිරීමටත් කාලයක පටන් කටයුතු කරා කියලා තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අද මෞබිම පුවත්පත වාර්තා කරලා තියෙනවා කුඩු අංජුගේ කුඩු ජාවාරමට හවුල් තුනක් ගල් කිස්සෙන් අල්ලයි. කොළඹ MC පෙරේරා සමගින් ජානක ගෝමස් තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. ඩුබායි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලින් 3 දෙනෙක් රුපියල් 106ක මත්කුඩු සමග ඊයේ අත්අඩංගුවටගත් බව තමයි ගල් කිස්ස පොලිසියෙන් වාර්තා වෙලා තියෙන්නේ. හෙත් එක්කම අපි බලමු තවත් පුවත්පත් කිහිපයක කාටුන් කිහිපයක් වෙත මුලින්ම අවධානය යොමු කරන්නේ උදය විමල සිරිගේ කාටුනයක් වෙත ඔෂින පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා බබාලා දෙන්නෙක්ද ජෝකර්ලා දෙන්නෙක් හරි කොහොම වුණත් දැන් මේ සාක්ෂි කූඩුවක තමයි මේ දෙදෙනාම ඉන්නේ ඒත් එක්කම තවත් පුද්ගලයෙක් ඔළුවට අත ගහගෙන ඉන්න ආකාරයක් තියෙනවා ටයි පටියකුත් පැලඳගෙන තමයි ඉන්නේ මේ දෙන්නාට ප්‍රහාර එල්ල කරගෙන ඉන්න ආකාරයක් තමයි තියෙන්නේ අර නහය බෝලේකුත් සඳහා මේ ඔව් ඒ කියන්නේ ජෝකර් කෙනෙක් වගේ තමයි තියෙන්නේ ඉතින් මේ කවුරු කොයි ආකාරයෙන් මොන වගේ සිදුවීමක්ද කියලා හිතාගන්න පුළුවන් ශ්‍රී සමයන් කාටුනයයි වෙතයි අවධානය යොමු කරන්නේ චමෝත් පත්මශ්‍රීගේ මීටරය දුර මුව ආවරණ වගේ සෞඛ්‍ය පුරුදු පාර්ලිමේන්තුවේදී අදාළ වෙන්නේ නැහැ කියලා සෞඛ්‍ය ඇමතිතුමිය කියනවා ඔවුන්
එතකොට එදා ඉඳලම කළ අද්දක හොදගන්න එක ඒකනම් අදාළ ඇති නේද බං කියලා තමයි ඔන්න අහන්නේ. ඉතින් අද්දක හොදගන්න එක නම් කොයි කවුරුත් කරනවා හරි අපූර්වට වෙන දෙයක්. උදේ විමල්සිරිගේ පුරසාරං කාටුනේ වෙතත් අපි අවධානය යොමු කරනවා. මදුෂ්ගේ නම් ලිස්ට් එක එළියට එයිද පුරන්? ඇයි සර් බැඳුම් කරේ නම් 100 ගානක් තියෙනවා කිව්වේ? ඒ ලිස්ට් එකත් එළියට එයිද කියලා තමයි කියන්නේ. බැඳුම් කරේ කොහෙන් ගියේ කියලා තමයි අහන්න සිද්ධ වෙන්නේ. අපි බලමු අංජන ඉන්ද්‍රජේ කියලා වැඩක් නෑ කාටුනය. ඔන්න ගම්පහ දිස්ත්‍රික්කයේම ඇඳිලි නීතිය දාලා කියලා ඔෂිනි පුද්ගලයෙක් කියනවා 5000 කොලයකොත් අතේ තියෙනවා. එතකොටම විනිද කියනවා අනිත් දිස්ත්‍රික්කවල උන්දලා දැන් ඉරිසියාවේ පැලෙනවා ඇති කියලා තමයි ඔන්න එතකොට සඳහන් වෙන්නේ. හසන්ත විජේනායකගේ තවත් කාටුනයක් වෙත අපි අවධානය යොමු කරන ඔෂිනි පුද්ගලයොත් 3 දෙනෙක් ඉන්නවා. බැලුව බැලමටම කවුද කියලා හොඳටම අඳුරගන්න පුළුවන්. සුප්‍රකට දේශපාලන චරිත තුනක් ගස් දෙකක අත්තු දෙක එකක එල්ලිලා ඉන්නවා. තවත්කට 19 ඉඳන් 20ට අත තියාගෙන ඉන්න ආකාරයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ දෙපැත්තම කොයි පැත්තද කියලා හිතාගන්න බැරුව ඉන්න ආකාරයක් තමයි අද දවසේදී හසන්ත විජේනායක කාටුනේට නගලා තියෙන්නේ. අපි බලමු අනුරාධගේ ඔන්න ඕකයි තත්වයේ කවි පද හතරේ අද මොනවද තියෙන්නේ කියලා. 20 වෙනි කෙල්ල ලස්සන සලු පිළිදාලා රජයෙන් තිබේ මැති සභයට කැඳවාලා දෙනතුරු පොරොන් දම් මෙතරින් ගලපාලා ජනපති පෝරුවේ ඉන්නවත් තනිවීලා ජනපති පෝරුවේ ඉන්නවා තනිවීලා කියලා තමයි තියෙන්නේ. ඉතින් අද ඔය තනි වුණ දේවල් ගැන ප්‍රශ්නෙත් අද රැයට ඕනි ද ගාඩියන් ද ස්ට්‍රේට් ටයිම්ස් හින්දුස්තාන් ටයිම්ස් වැනි පුවත්පත් වාර්තා කරලා තියෙන පුවත්. ඉතින් අපි බලමු මේ කෙටි විරාමයෙන් පස්සේ.